උඩම් කපාලා මුල්තනා වුණ වසුවක් නිර්මාණය වෙලා තියෙන අංශු ගොඩකින්. ඒවා සමස්ත හැම බරක්ම මේ පෘථිවිය දෙසට ආකර්ෂණය වෙනවා. හැම අංශුවකම බර. ඒතර ඒවා ඔක්කොම සමාන්තර බල. ඒ සමාන්තර බල ඔක්කොගේම සම්පෘත්ත බලය රිසල්ටන් ෆෝස් එකේ යන තැනක් තියෙනවා. ඒතර ඉන්නේ මුළු බර ක්‍රියා කරන තැන තමයි ගුරුත් කේන්දරය. අපි උනා නිර්මාණය වෙනකොට අපේ ගුරුත් කේන්දරය කොහෙද තියෙන්නේ පුතාලා? අපේ ගුරුත් කේන්දරය කොහෙද තියෙන්නේ? ආ නාභිය කියන්නේ කොහෙද? බුරිය. රයිට්. එතකොට ඇයි එතන බුරිය මැද හරියට ඇවිල්ලා තියෙන්නේ? ඔළුවේ තිබ්බනම් ඔළුව කුහර ගතියකින් යුක්තයි නේ. ඔළුව කුහර ගතියකින් යුක්ත වෙනකොට එතන අපේ තියෙන වායුව, ද්‍රව ඔය විදිහට ඝන ඔක්කොම එක මොලේ ඔළුව කොටස තියෙනවා. ඔළුවටම ලොකු බරක් ආවොත් බර වැඩි වෙනවා. එතකොට ඇවිද ගන්න බෑ. පොඩ්ඩ ඇලෙනකොට හෙන ගහන වගේ වැටෙනවා. එතකොට කඩාන වැටෙනවා. ඒ වගේම ගුරුත් කේන්දරේ ගොඩක් පල්ලෙහාට ගියා නම් කකුල් වලට බරව රෝගීන් වගේ. එතන ඇවිද ගන්න බෑ. බර ක්‍රියා කරන්නේ ගොඩක් පහලින්. කකුල උස්ස ගන්න අමාරුයි. එතන අපිව නිර්මාණය වෙලා තියෙන අපේ හරි මැද හරියට වෙන්න ගුරුත් කේන්දරේ නිර්මාණය වෙලා තියෙන අපේ සමතුලිතතාවයේ රැකින විදිහ. නැත්තම් සමතුලිතතාව අස්ථායි. කඩාගෙන වැටෙනවා, පෙරලෙනවා, පොඩ්ඩ ඇලවෙනකොට පෙරලෙනවා. ඒවා හරියන විදිහට තමයි මේ මිනිසා සත්වෙන් ගොඩක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නිසා අපි අවුරුදු උත්සවයේ අරිය අලියට ඇහැතැබීම වෙනුවට තීරණය කළ අපේ මේ පුතාලා සැප්ටීම් එකේ පුතාලා අපි ඉගෙන ගන්න පුතාලා ගුරුත් කේන්දරයේ සෙවීම මේ පිටියේ හයි කළ තියෙනවා. යම්කිසි සමාකාර හැඩති පොඩි පොඩි සමචතුරස්‍ර කෑලි ගොඩක් එකතු කරපු හැඩයක් මේ ඒල් පේපර් එකෙත් එන එකක් වගේ. ඒකේ මෙතන ඉඳලා ඔයගලන්ට පුළුවන් ගුරුත් කේන්දරයේ තැන තීරණය කරන්න. අංශු මේ බියා දැන්ටම හොයාගන්න පුළුවන් ඔතන ඉඳලා ඉදිරිපත් වෙන අයට මේකේ ගුරුත් කේන්දරය කොතනද තියෙන්නේ, මේ වස්සුවේ ගුරුත් කේන්දරය මොන තැනද තියෙන්නේ කියලා නිගමනය කරන්න පුළුවන් යම් දුරක ඉඳලා. ඊට පස්සේ ඇස් බැඳගෙන ඇවිල්ලා ඔගොල්ලෝ දැන් සාමාන්‍ය ගොඩක් දරුවෝ ගුරුත් කේන්දරය ඉගෙනගෙන තියෙනවා පාඩමක් විදිහට. ඒතර මේකේ ගුරුත් කේන්දරය කොතනද තියෙන්නේ කියලා තීරණය කරගන්න තමයි තියෙන්නේ. ඉතින් බලමු අපි කවුද දිනන්නේ මේකට. අපි අපේ දරුවෝ ඉගෙන ගන්න දරුවෝ මේකට සම්බන්ධ වෙන්න හැමෝම ආතරේ පිළිගන්න අතරේ ගුරුත් කේන්දරයත් හොයාගන්න කියලා ආරාධනා කරනවා. මේක එළලගේ ලක්ෂ දෙකින් අපි ඒක දැන් ගුරුත් කේන්දරේ මල්ලි මාක්කාට පස්සේ අපි ඒ අක්ෂ දෙකෙන් එල්ලුවා. එල්ලලා ලබේ තියලා කෙලින් ඉර දෙයක් ඇහලා ඒ රේඛා දෙක කැපෙන ස්ථානයේ තමයි ගුරුත් කේන්දරේ වෙන්නේ. මේ මල්ලි ඒතන ගන්න මාක් කරා. දිනපු මල්ලි මාත්තෙක් ඉන්න. කොහොමද මේක හරියටම හොයාගත්තේ? හරියටම අර කැපෙන ලක්ෂ දෙක කැප රේඛා දෙක කැපෙන ලක්ෂය කොහොමද හරියටම හොයාගත්තේ? ඒක ඒ වෙලාවේ අතරගුණ දින බල තම හරියට ගත්තේ. මේ අතන මේ කපන තැනින් ගානට අතේ වියතක් අරගෙන එතනින් මාක් කරේ. හොඳයි, අපි සූදානම් වෙනම ගුරුත්ව කේන්ද්‍රය දිනපු මේ මල්ලිට දෙන්න හොඳ අත්පොළසන් නාදයක්.